යුරෝපා කලාපයේ විශාලතම නැෂ්ටික බලාගාරය වන සපෝෂියාව මේ වෙද්දී දැඩි අවධානමක පවතිනවා. රුසියානු හමුදාව සිය යුද මෙහෙම්වල ප්‍රධාන වේදිකාවක් බවට සපෝෂියාව පත් කරගෙන සිටියා. ඒ ප්‍රතිඵලයක් ලෙස පසුගියදා රුසියාව සපෝෂියාව අවට පිහිටි ප්‍රදේශවලට කාලතුවක්කු ප්‍රහාර එල්ල කළා. මෙම ප්‍රහාරවල ප්‍රතිඵලයක් ලෙසයි නැෂ්ටික බලාගාරයේ කොටසක් විනාශ වුණේ. නැෂ්ටික බලාගාරයෙන් අහිතකර විකිරණ මේ වෙනුවට පාලනය කර තිබුණද සමස්ත යුරෝපීය කලාපයේම දැඩි අවධානයක තිබෙන බවයි වාර්තා වන්නේ. දින 166ක් ගත වෙන රුසියා යුක්‍රේන යුද ගැටුම ආරම්භ වීමෙන් පසු යුක්‍රේන ධාන්‍ය අපනයනයට තුර්කි රජය මැදිහත් වීමෙන් හෝ රුසියාව සිය කැමැත්ත ලබා දීම අඳුරු වළා මැද රිදී රේඛාවක් ලෙස හඳුනා ගන්න පුළුවන්. ඔඩෙසාවෙන් පළමු නෞකාව පසුගියදා පිටත් වුණා. ඊයේ දින තවත් ධාන්‍ය නැව 6කට යුක්‍රේනයෙන් පිටත් වීමට රුසියාව සිය එකඟතාවය පළ කර ඇති බව වාර්තා වෙනවා. මේ අතර රුසියා යුක්‍රේන යුද ගැටුම ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට විදේශීය නෞකාවක් යුක්‍රේනයට ළඟා වී තිබෙනවා. බාබඩෝස් රාජ්‍යයේ සිටයි මෙම නෞකාව පැමිණ ඇත්තේ. යුක්‍රේන ධාන්‍ය අපනයනය ආරම්භ කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙසයි මෙම නෞකාව යුක්‍රේනයට ළඟා වී ඇත්තේ. දැන් යුක්‍රේන රුසියා යුද ගැටුම පිළිබඳ සවිස්තරාත්මක වාර්තාව. යුක්‍රේන රුසියා යුද ගැටුමට අදට දින 166යි. ඇත්තටම රුසියා යුක්‍රේන ගැටුම දැන් තුන්වන ලෝක යුද්ධයක් දක්වා තල්ලු වෙමින් තිබෙන බවයි දක්නට ලැබෙන්නේ. තවමත් යුක්‍රේනයට සාමය පෙනෙන තෙක්මානයකවත් නැහැ. මේ සියල්ලන්ගේම අවසාන ප්‍රතිඵලය වෙන්නේ අහිංසක ජීවිත අහිමිවීමයි. පසුගිය සිකුරාදා රුසියාව යුක්‍රේනයේ සපෝෂියා න්‍යෂ්ටික බලාගාරයට ෂෙල් ප්‍රහාරයක් එල්ල කළා. එම ප්‍රහාරයෙන් න්‍යෂ්ටික බලාගාරයේ කොටසක් විනාශ වූ අතර අහිතකර විකිරණ පැතිරීම මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර අවසන් බවයි වාර්තා වන්නේ. මෙම ප්‍රහාරයේ යුරෝපා සංගමයේද හෙළා දැක තිබෙනවා. කෙසේ වෙතත් සපෝෂියා බලාගාරයට එල්ල වූ මෙම ෂෙල් ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව යුක්‍රේනයටත් යුක්‍රේනය රුසියාවටත් චෝදනා එල්ල කරගනිමින් සිටිනවා. මේ අතර සපෝෂියා බලාගාරයට එල්ල වූ ෂෙල් ප්‍රහාරයෙන් පසු තවත් රොකට් ප්‍රහාරයක් බලාගාරයට එල්ල කර තිබෙනවා. න්‍යෂ්ටික ඉන්ධන සහිත බහලුම් 174ක් එලිමහනේ ගබඩා කර ඇති මෙම බලාගාරයේ වියලි ගබඩා මධ්‍යස්ථාන භූමියටයි රොකට් ප්‍රහාරය එල්ල වී ඇත්තේ. ප්‍රහාරයෙන් එක් සේවකයෙකු තුවාල ලබා ඇති අතර බලාගාරයේ වටා ඇති විකිරණ නිරීක්ෂණ සංවේදක තුනකට හානි සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ප්‍රධානියා පසුගිය සිකුරාදා බලාගාරයට එල්ල වූ ෂෙල් ප්‍රහාරය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරමින් ප්‍රකාශ කළේ න්‍යෂ්ටික විවසනයක සැබෑ අවධානමක් පවතින බවයි. ප්‍රහාරයේ පිටපස රුසියාව සිටින බවටයි යුක්‍රේනය දිගින් දිගටම චෝදනා කරන්නේ. මේ අතර රුසියාව නැගෙනහිර ඩොනෙක්ස් ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව අට දිනක තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම දකුණු යුක්‍රේනයේ නිකපෝල් ප්‍රදේශයට ෂෙල් වෙඩි ප්‍රහාර 60ක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ප්‍රහාරයෙන් නිවාස 50කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති අතර මෝටර රථ කිහිපයකටද හානි සිදු වී තිබෙනවා. තවද ප්‍රහාරයෙන් ගෑස් නල මාර්ගයකට සහ විදුලි බල පද්ධතියකට හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. යුක්‍රේන රුසියා යුද ගැටුම ආරම්භ වුණේ පසුගිය පෙබරවාරි මාසයේදී. එදා සිට මේ දක්වා රුසියානු ප්‍රහාරවලින් දැඩි ලෙස පීඩාවට පත්වීමට යුක්‍රේනයට සිදු වුණා. ප්‍රහාරවලින් වැඩිපුරම පීඩාවට පත් වූ ප්‍රදේශ අතරින් ඩොනෙක්ස් කලාපය ප්‍රධානයි. එම ප්‍රදේශයට 3000කට ආසන්න බෝම්බ ප්‍රහාර එල්ල වී තිබෙනවා. ඊට අමතරව ලූහාන්ස් කලාපයට ප්‍රහාර 4000කට ආසන්න ප්‍රමාණයක් සහ මයිකලෝ කලාපයට 700ට ආසන්න ප්‍රහාර ප්‍රමාණයක් රුසියාව එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර යුක්‍රේනයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය යෙව්හෙන්යනින් ප්‍රකාශ කළේ තවමත් එක් කලාපයකට රුසියාවට ඇතුළු වීමට හැකි වී නැති බවයි. ඒ චර්නීව් ටිසි කලාපයයි. මෙම කලාපය රටක් වන අතර මෙය රුමේනියාවට මායිම් වයි පිහිටා ඇත්තේ. මේ වන විට නැගෙනහිර ඩොනෙක්ස් නගරයේ උතුරු සහ වයඹ ප්‍රදේශවල ප්‍රහාර උත්සන්න වී තිබෙනවා. යුක්‍රේනයේ පිහිටි පික්සි සහ අවුඩික්කා යන ගම්මානවලට දරුණු ප්‍රහාර රුසියානු හමුදාව එල්ල කර ඇති අතර ඩොනෙක්ස් කලාපයේ සෙසු ප්‍රදේශවලට ෂෙල් ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර යුක්‍රේනයේ පවතින දරුණු සටන් හේතුවෙන් රඳවාගෙන සිටි කෘෂිකාර්මික භාණ්ඩ රැගත් නෞකා 6කට කළු මුහුදින් පිටත් වීමට අවසර ලබා දී තිබෙනවා. යුක්‍රේනයෙන් ධාන්‍ය නැවගත කිරීම නැවතීම නිසා ඉල්ලුමට සරලින සැපියුම් ලබා දීමට නොහැකි වීම සහ අධික ලෙස මිල ඉහළෑම හේතුවෙන් සාගත තත්වයක් ඇති වී ඇති බවටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබුණේ. මෙම කෘෂිකාර්මික භාණ්ඩ රැගත් නෞකා තුළ බඩේරිඟු ටොන් 219,000ක් සහ සූර්යකාන්ත තෙල් ටොන් 6,600ක් මෙන්ම සෝයා ටොන් 11,000ක් ඇතුළත් වී ඇති බවයි වාර්තා වන්නේ. යුද්ධය ආරම්භ වීමෙන් පසු පළමු වතාවට ධාන්‍ය නෞකාවක් ඔඩෙසා වරායෙන් පිටත් වුණේ මේ මස මුල් භාගයේදී. මේ අතර රුසියාව සිය යුද උපක්‍රම වෙනස් නොකරන බව සෙලෙන්ස්කී පවසනවා. යුක්‍රේන
ජනාධිපති සෙලෙන්ස්කී විශ්වාසය පළ කරන්නේ හමුදා බටපිරිස්වත යාමට පෙර ගුවනින් නගරවලට බෝම්බ හෙළීම රුසියාවේ උපක්‍රමය ඉදිරියට ගෙන යන බවයි. රුසියාව යුක්‍රේනයේ පුරා මෙම උපක්‍රමය භාවිත කර ඇති අතර විශේෂයෙන් මරියපෝල් වරාය නගරෙන් ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු භාවිත කරමින් බොහෝ ගොඩනැගිලි විනාශ කර තිබෙනවා. මෙහිදී රුසියානු හමුදාව ඍජු සටන්වලදී යුක්‍රේනියානුවන්ට පරාජය වනු ඇතැයි තමන් විශ්වාස කරන බව සෙලෙන්ස්කී පවසනවා. ඒ අනුව රුසියාව කාලතුවක්කු සහ ෂෙල් ප්‍රහාර එල්ල කරමින් එකිනෙකාට ඔට්ටු අල්ලමින් සිටින බවයි සෙලෙන්ස්කී වැඩිදුරටත් පවසා ඇත්තේ. දැනට ප්‍රහාරවලට ලක්ව ඇති ප්‍රදේශවල රුසියානු හමුදාව රඳවාගත් යුක්‍රේන හමුදා සෙබළුන්ට සිය කෘතවේදීත්වයද පළ කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.